හරිතලෝ සමග එකතු වෙන ඔබට ආයු බෝ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම කතා කරන්නේ ඉවත් කරන පොල් කඩු වලින් කොහොමද ලස්සන අලංකාරවත් ගෙවතුන් වගා නිර්මාණයක් නිර්මාණය කරන්න කියලා. ප්‍රථමයෙන්ම අපි ගෙදර ඉවත් කරන පොල් කටු පිහියක් ආධාරයෙන් හොඳින් සුද්ධ කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි වැලි කඩදාසියක් ගෙන මේ තවත් සියුම් වන ආකාරයෙන් මැදගත් යුතු වෙනවා. ඊට පස්සේ ග්‍රිල් එකක් ආධාරයෙන් අපි මේ සිදුරු කරගත යුතු වෙනවා. වතුර බැස යාමට සහ මේ එල්ලීමට ආධාරකයක් වශයෙන් පිටපැත්තේ සහ ඉහළින් දෙපැත්තෙන්ම අපි සිදුරු ඇති කරගත යුතුයි මේ තිරයේ දිස්වන ආකාරයටම. ඒ වගේම මේ සඳහා අපිට අවශ්‍ය වන්නේ පෙර කී සුද්ධ කරගත් පොල් කටු අඬුවක්, ඒ වගේ මංගල් 4, පළලඟල් 4, අඩේ කමාරක් පමණ දිග PVC බටයක්, ඒ වගේම ඇන එන තදකරණයක් සහ ගින්දර තමයි අපිට අවශ්‍ය වන්නේ. ප්‍රථමයෙන්ම ඇනේ රත් කර අපි PVC බටේ සිදුරු ඇති කරගත යුතුයි. අපිට අවශ්‍ය හැඩයකට සිදුරු ඇති කරගන්න පුළුවන්. ඊට පසුව අපි ඇනයක් ආධාරයෙන් පෙර සිදු කරගත් පොල් කටුව PVC බටයට අල්ලා ගත යුතුයි. ඊට පස්සේ අපි එය හොඳින් තද කර ගන්නවා. මේ ඔබට දැක ගන්න පුළුවන් මම කැමති හැඩයට හදාගත් ආකෘතිය. ඉතින් ඔබත් කැමති නම් මේ ආකාරයේ මේ හැඩයට ඔබට ආකෘතිය හදා ගන්න පුළුවන්. ඉන්පසුව අපි ඉවත් කරන ලද විදුලි පංකාවක පියනක්ගෙන එය ඉහළ ස්ථානයකින් තබා ගන්නවා. ඒ වගේම අපි ඒට පස් දමන නිසා එහින් පස් නොයන්න පොලිතින් එකක් අරගෙන එය ඒට එලා ගත යුතුයි. ඊට පසුව එහි වතුර බැස යාමට අනිවාර්යයෙන්ම එම පොලිතින් එක සිදුරු කිරීමත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලස්සනට තියෙන්න ඕනෙ හින්දා ඒ වටේට අලංකාරවත් ලෙස ඒ හැඩයට කපා ගන්නත් අමතක නොකළ යුතුමයි. ඉන්පසුව අපි පෙර සාදාගත් පොල් කටු ආකෘතිය මෙහි රඳවා තබා ගත යුතුයි. ඉතින් මෙහි රඳවන්න අපි විදුලි පංකාව උඩින් තියලා පස් දමා ගන්න ඕනේ. පස් දැම්මට පස්සේ තමයි මේ හොඳට බර දැනිලා සමබරව තියෙන්නේ. ඉන් පසුව අපි පස් දාපු කොටසට කුමක් හෝ පලා වර්ගයක් වවා ගන්න පුළුවන්. මම නම් වගා කරන්නේ ගොටුකොළ. ඉතින් ඔබට ලස්සන මොකක් හරි පලා වර්ගයක් තියෙනවා නම් ඒ වගා කරන්න පුළුවන්.
දින 7කට පමණ පසුව අපිට පලා වර්ගයේ වැවිලා තියෙන දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පොල් කටු වලට කාබනික පොහොර සහ සාමාන්‍ය පස් 1ට ක අනුපාතය යටතේ පොල් කටුවෙන් 4න් 3ක් පිරෙන්න එකතු කරනවා. සලාද කුල තවාන් දාන ආකාරයෙන් මම ඔබට මීට පෙර කිහිප අවස්ථාවකදම කියා දීලා තියෙනවා. ඉතින් එලෙස තවාන් කරගත් සලාද පැලගෙන පස් සාන්ද්‍රණය එකතු කළ පොල් කටුවල මෙම සලාද පැල සිටවා ගත යුතුයි. සලාද පැල සිටවා දින 10කට පසු ඔබට මෙන්න මේ ආකාරයට සලාද කොළ වැවිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ මේට කාබනික පොහොර එකතු කරනවා. සාමාන්‍යයෙන් ජලය දැමීම ගැන කියනවා නම් අපි දිනපතාම එක් වරක් මේට ජලය එකතු කළ යුතුයි. මොකද පොල් කටුවල සිටවා තියෙන නිසා ජලය ඉක්මනින් බැස යනවා. ඉතින් ඒ නිසාම මතක් කරලා දිනපතාම එක් වතාවක් ජලය දමන්න අමතක කරන්න එපා. වර්ෂාව ලැබෙන කාලට වතුර වැටෙන තැනක තියෙනවා නම් ජලය දැමීම අවශ්‍ය වන්නේ නැහැ. ඉන්පසු පොහොර දමා තවත් දින 10කට පසු ඔබට මෙන්න මේ ආකාරයෙන් තියෙනවා දැක ගන්න පුළුවන්.